அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. ஒப சமட்ட சாமிய உதாவேவா. பசுகிய தின கிஹிப்பேகட்ட பெற இதாமத் ஆந்தோலனாத்மக சிதுவிமாக் வசேல் அனுராதபுர திஸ்திக்கே ஹெட்டுவவ காட்டகஸ் திகிலிய என பிரதேசே ஜமாலியா இஸ்லாமிய அராபி பாசலே சிதுவிமாக் வார்த்தாவுன. ஏ சிதுவிம நிசா ஏ பிரதேசவாசி ஜனதா வத்தர் ඇතැම් අවස්ථාවකදී ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයේ යම් යම් ක්‍රියාදාමයනුත් සිද්ධ වුණා. මිහින්තලේ පොලිසිය වහාම මැදිහත් වෙලා ඒ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සැබෑ ප්‍රශ්නය කුමක්ද, එහි යථාර්ථය කුමක්ද යන කාරණාවන් නිරාකරණය කරගන්නට හැකි වුණා. මොකද එම සිදුවුණු සිද්ධිය? ඒ තමයි ජමාලියා යන නාමයෙන් කාටගස්තිගිලිය පැටුවව යන ප්‍රදේශයේ වසර 25ක කාලයක් පුරා පවත්වමින් සිටින, වසර 1995 සිට ක්‍රියාත්මක වෙමින් පවතින අරාබි විදුහලේ සිය 25වන සැමරුම් උළෙල පැවැත්වීම සඳහා රිදී ජුබිලිය සැමරීම සඳහා ඔවුන් උත්සවයක් සූදානම් කරා. එම උත්සවය යෙදෙන්නට තිබුණේ පසුගිය 11වන දින. එහිදී අරාබි පාසලේ ශිෂ්‍යයින්ගෙන් එම උත්සවය වෙනුවෙන්ම සුවිශේෂිත වූ සංගරාවක් අරාබි පාසල අරහා නිකුත් කිරීමට අදාළ අරාබි විදුහලේ කළමනාකරණය තීරණය කරා. ඒ අනුව ජමාලියා අරාබි පාසලේ ශිෂ්‍යයින්, ඒ මදරසාවේ ඉගෙන ගන්නා ශිෂ්‍යයින් තම තමන්ගේ නිර්මාණයන් කළමනාකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් 25වන රිදී ජුබිලිය සැමරීම නිමිත්තෙන් ඔවුන් එළි දැක්වීමට අදහස් කළ ඒ සුවිශේෂී වූ සංගරාවේ මද්‍රසාවේ ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකුගේ චිත්‍රයක් එම සංගරාවේ පසුපිටේ පළ කිරීම සඳහා ඔවුන් සූදානම් කර සිටියා. එහිදී ශ්‍රී ලංකාවේ සිටීමේ අරාබි අක්ෂර සනිටුවන් වන ආකාරයෙන් ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරන ලද චිත්‍රයක් ඔවුන්ගේ සංගරාවේ පසුපිටෙහි ඔවුන් පළ කරන්නට ගෙදුණු ඒ අවස්ථාව පිළිබඳව අහල පහල සිටින අය නොසන්තුන්තාවයකට පත්වෙලා මෙය IS ත්‍රස්තවාදී සංවිධානයට නතු වුණු අරාබි පාසලක්ද, මෙම ශ්‍රී ලංකා සිටීමේ අරාබි අක්ෂර චිත්‍රවත් කිරීම තුළින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ IS ප්‍රාන්තයක් ගොඩනැගීමට දරන උත්සාහයක්ද කියලා යම් යම් අය සැකසංකා පළ කරමින් පොලිසිය වෙත පැමිණිලක් කරන තත්වයකට එය පත් වුණා. මෙසේ පොලිසිය වෙතට යොමු වන තරමට අද මේ ශ්‍රී ලංකා වාසීන් තුල අපගේ සහස්රයක කාලයක් ජීවත් වුණු සිංහල බෞද්ධ හා මුස්ලිම් ජනතාව අතර තිබෙන්නා වූ බැඳීම ඉතාමත් දුර්වල වෙලා පුංචි පුංචි කාරණාවලදී පවා සිත් කැළඹීමටපත් වෙලා භය වෙලා සෑම දෙයක්ම සැක සහිතව බලන තත්ත්වයක් උදාවමින් පවතිනවා. මොකද ඒ සිටිය මේ අරාබි අක්ෂරවලින් නිර්මාණය වූ චිත්‍රය. එය ඉස්ලාමීය සංස්කෘතිය තුළ අපි හඳුන්වන්නේ අරාබි අක්ෂර කලාවක් සහිත චිත්‍රයක් යනුවෙන්, කැලිග්‍රෆි යනුවෙන් හඳුන්වන අරාබි අක්ෂර විඤ්ඤාසය. අරාබි අක්ෂර ඕනෑම චිත්‍රයකට, ඕනෑම රූපයකට අඩංගු කරමින් චිත්‍රවත් ලෙසින් ඉදිරිපත් කිරීම තමයි කැලිග්‍රෆි කියන ඒ අරාබි අක්ෂරවල තිබෙන්නා වූ ඒ කලාව තුළින් නිර්මාණය වන්නේ, හෙළි දක්වනු ලබන්නේ. නමුත් මෙය අතිවිශාල ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්නේ කවුද? යම්කිසි සමාජයක සංස්කෘතිමය දෙයක් පවතිනවා නම් ඒ සමාජයේ සිටින්නා වූ ප්‍රධානීන් වෙත යොමු වෙමින්, ඒ සමාජයේ සිටින්නා වූ නායකවරු වෙත යොමු වෙමින් ඒ සඳහා වූ තිබෙන්නා වූ ප්‍රශ්න निराකරණය කර ගැනීම වෙනුවට මෙය ජාතිවාදී අන්තවාදී ජාතීන් අතර කැළඹිලි සහගත තත්වයක් උදා කරවන මට්ටමකට ඇයි මේ සමාජය තුළ නැවත නැවතත් මෙවැනි මානසිකත්වයක් ගොඩනැගීමෙන් පවතින්නේ යන කාරණාව දිහා බලනකොට අපි බලවත් ලෙස ශෝකයට පත්වනවා. අරාබි භාෂාව කියන්නේ ත්‍රස්තවාදයට නැඹුරු වුණු භාෂාවක් නෙවෙයි. ඒ මුස්ලිම් ජාතිකයන් වශයෙන්, මුස්ලිම් වරුන් වශයෙන් අපි සියලු දෙනාම අපි විශ්වාස කරන ਸਰව බලධාරී මෞංකාර දෙවිවන අල්ලාහ් තාලාගේ දේව පණිවිඩය සඳහන් වන දේව පණිවිඩය පහළ වුණු භාෂාව වශයෙන් තමයි
අරාබි භාෂාව අපි සලකන්නේ. එම අරාබි භාෂාව අපට නාඳුනන එසේ නැත්නම් ශ්‍රී ලංකාව තුලට ත්‍රාසජනක යම් කිසි පෙරලියක් ඇති කරන දෙයක් වශයෙන් අපි සලකන්නට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඕනෑම ආගමක ඒ ආගම්වලට ආවේණික භාෂාවන් තිබෙන වාසේ මුස්ලිම් ජනතාව නබිනායක තුමාණන් කතා කළ මව් භාෂාව වශයෙන් සලකපු ඒ අරාබි භාෂාව තුලින් සර්ව බලධාරී දෙවියන් දේව පණිවිඩ පහල කිරීම නිසා ඒ අරාබි භාෂාව හැදෑරීම මුස්ලිම් ජනතාව වශයෙන් අපගේ ආධ්‍යාත්මික යුතුකමක් බවට පත් වී තිබෙනවා. නිවැරදි ඉස්ලාමීය දහම් පණිවිඩය අපට ලබා ගැනීමට හැකිවන්නේ ඒ අරාබි අක්ෂර පිළිබඳව, ඒ අරාබි ව්‍යාකරණය පිළිබඳව නිවැරදි ගැඹුරු අදහසක් අප තුළ තිබීමෙන් පමණයි. ඒ සඳහා භාෂාවක් වශයෙන්, අදහස් පළ කිරීමේ මාධ්‍යයක් වශයෙන්, දේව පණිවිඩ සඳහන් වන භාෂාවක් වශයෙන් අරාබි භාෂාව අපගේ ජන සමාජය තුළ මුස්ලිම් ජනතාව අතර පවතින සංස්කෘතිමය ලක්ෂණයක් වශයෙන් තිබෙනවා මිසක් ඒ තුළින් මුස්ලිම් නොවන ජනතාවට කිසිදු හානියක් සැලසෙන්නේ නැ. මේ අරාබි භාෂාව තුළින් විවිධ සංස්කෘතිමය කලාවන් මුස්ලිම් ජන සමාජය තුළත් මතුවී තිබෙනවා. ඒ අනුව තමයි ඒ සඟරාවේ සුවිශේෂී නිර්මාණයක් වශයෙන් වූ ඒ ශ්‍රී ලංකා සිතියම තුළ එම අරාබි පාසලේ නම මදරසතුල් ජමාලියා කියන ඒ නම ඔවුන් සඳහන් කළා මිසක් වෙනත් කිසිදු දෙයක් එතන සිදු වුණේ නැහැ. නමුත් මේ අතිවිශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන අවසානයේදී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මේ යොමු කරමින් මෙතනදී සඳහන් වී තිබෙන්නේ කුමක්ද, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වන අදහසක්ද නැද්ද කියලා පරීක්ෂණ පවත්වන තරමට මෙම කුඩා ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් බවට අද මාධ්‍ය පත් කරා. එක් ජාතික පුවත්පතක පළ වුණු ප්‍රවෘත්තිය නිසා කැළඹිලි සහගත තත්ත්වයක් මහජනතාව අතර සිද්ධ වුණා. මෙවැනි තත්ත්වයක් අපට මතුවන්නට අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම සහෝදරයන් වශයෙන් ශ්‍රී ලංකාව තුළ වසර දහසකට වඩා අධික කාලයක් මුස්ලිම් හා සිංහල ජනතාව එකමුතුවෙන් අපි කටයුතු කර තිබෙනවා. මේ රටේ රාජාණ්ඩු කාලයේ සිට මේ ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ දක්වා සෑම ආකාරයකින්ම අපේ රට ගැන හිතලා මුස්ලිම් ජනතාවත් විවිධ පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා. එකම එක් කළු සිදුවීමක් හැර සහරාන් හසීම් නැමති ත්‍රස්තවාදියාගේ ඒ පාස්කු ප්‍රහාරය කියන ඒ කළු සිද්ධිය හැර වෙනත් කිසිදු සිද්ධියක් දහසක් වූ වසරක් ජීවත් වූ මුස්ලිම් ජන සමාජය තුළින් වාර්තා වී තිබුණේ නැහැ. විවිධ පදනමක් නැති බොරු විසම ප්‍රචාරයන් දිගින් දිගටම සමාජය තුළ පැතිරුණා මිසක් මුස්ලිම් ජනතාව මේ රටට ආදරය කරන ජනතාව වශයෙන්, මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් වශයෙන් තමයි අපි ඈත අතීතයේ සිට කටයුතු කරමින් සිටින්නේ. එම නිසා මේ මාධ්‍යවල කාර්යභාරය, මාධ්‍යවල දායකත්වය යම් කිසි පුවතක් වාර්තාකරණය කිරීම පමණක් සිදු නොකර ඒ පුවත විකෘති වීම වලට ලක් කරමින් ඒ පුවත අරහා මහජනතාව අතර කැළඹිලි සහගත තත්ත්වයක් උදා කිරීමට යොමු වීමෙන් තමයි අද සමාජය තුළ සත්‍ය වශයෙන්ම වැරදිකරුවා කවුද කියන කාරණාව පවා සොයා ගැනීමට නොහැකි පැටලිලි සහගත තත්ත්වයක් අද මතුවෙමින් තිබෙනවා. මුස්ලිම් ජන සමාජය තුළ අතලොස්සක් වූ පිරිසක් ත්‍රස්ත ක්‍රියාවක නියැලුණා නම් ඒ ත්‍රස්ත ක්‍රියාවේ සුළමුල සොයා ගන්නටවත් අද නොහැකි වෙලා තිබෙන්නේ, අපහසුතාවයට පත්වෙමින් සිටින්නේ පරීක්ෂණ පවත්වන සියලුම රාජ්‍ය මට්ටමේ නිලධාරීවරුන්ට මෙය අවුල් වියවුල් සහගත තත්ත්වයක් බවට පත් වෙලා තිබෙන්නේ. මෙවැනි ව්‍යාජ පුවත් එසේ නැත්නම් කෙන්ද කන්ද කරමින් පතුරුවන පුවත් නිසා කියන කාරණාව අප රටේ සමාජ වගකීමක් දරන ජනමාධ්‍ය මේ පිළිබඳව අවධානය යොමු කරා නම් මේ පිළිබඳව අපට ඉතාමත් සාධාරණ මතයකට එන්නට පුළුවන් වෙයි අපගේ කාර්යභාරය මේ ජන සමාජය තුළ කුමක්ද විය යුත්තේ කියලා. එම නිසා මේ අරාබි පාසල වසර 25ක කාලයක් ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙමින් පවතින අරාබි පාසලක්. ඉස්ලාම් දහම ඉගෙන ගැනීම සඳහා, ආගමික වියතුන් බිහි කිරීම සඳහා පවත්වන ලද අරාබි පාසලක් මිසක් මේ රටට හානි කර යම් කිසිවක් සිදු කිරීමට
සැදුණු අරාබි පාසලක් නොවේ. නිසි පරිදි ලියාපදිංචියක් පවත්වමින් ඒ පාසල තුළින් වසර 25ක කාලයක් ඉස්ලාමීය ජන සමාජයට මහඟු සේවාවක් ඔවුන් සිදු කරමින් සිටන විට මෙවැනි වැරදි පුවතක් පළ කිරීම නිසා එම අරාබි පාසලේ කීර්ති නාමය බදරසතුල් ජමාලියා කියන අරාබි පාසලේ කීර්ති නාමයට ඒ සම්පූර්ණයෙන්ම කැළලක් වුණා. අවසානයේදී මුස්ලිම් සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ අරාබි පාසල නිසි පරිදි පවත්වන පාසලක් කියන වාර්තාවක් ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා අවසානයේදී මිහින්තලේ පොලිසිය විසින් මෙම ගැටලුව ඉතාමත් සාධාරණව निराකරණය කරගන්නට පසුබිමක් සැකසුණා. ඒ සඳහා වූ වටපිටාවක් සැකසුණා. නමුත් අවසානයේදී ඉතුරු වුණ දේ ඒ අරාබි පාසලේ කීර්ති නාමයට හානියක් සිදුවීම. ඒ ප්‍රදේශවාසී ජනතාව නැවත නැවතත් වපරැසින් බලන තත්වයක් මෙම වැරදි පුවතක් ජනතාව අතර පැතිරවීම නිසා සිද්ධ වුණා. ඒ අරාබි පාසල නිසා කිසිදු අවස්ථාවක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කිසිදු අපහසුතාවයක් සිද්ධ වෙලා නැහැ. එහි ඉගෙන ගන්නා වූ ආගමික නායකවරු ඔවුන් මෙම ජන සමාජය සදාචාරාත්මක පදනමක් මත මුස්ලිම් ජන සමාජය බිහි කිරීම සඳහා දායක වන ආගමික වියතුන් වශයෙන් ඉදිරිපත් වන පුද්ගලයන් මිසක් ඔවුන් මෙම රටට අහිතකර පුද්ගලයන් නොවේ. අවසානයේදී ඒ 25 වන රිදී ජුබිලි සැමරුම පවා එම අරාබි පාසලට සිදු කරගන්නට බැරි වුණා. කොරෝනා වසංගතයේ හේතුවෙන් මහජනතාව රැස්කර ගැනීමේ එම කාර්යවේට සීමා පැනවීම රහා ඔවුන් එම උළෙල පවා පැවැත්වුවේ නැහැ. ඔවුන් රට ගැන හිතලා කටයුතු කරා. නමුත් එම අරාබි පාසලේ කළමනාකරණය ඉතාමත් කනගාටුවට පත් වුණා. මොකද්ද මේ අපි රටට කරන්නේ විනයවත් ජන සමාජයක් බිහි කිරීම සඳහා වූ පරිශ්‍රමයක්. නමුත් සිද්ධ වන්නේ කුමක්ද? සෑම කෙනෙකු කෙරෙහිම ඇඟිල්ල දික් කරලා වැරදි පුවත් පළ කරලා කීර්ති නාමය කෙලසලා අවසානයේදී මේ රට තුළ සියලුම පුරවැසියන් වපරැසින් ජීවත් විය යුතු සැකසංකාවකින් ජීවත් විය යුතු පරිසරයක් ගොඩනැගීමේ සිද්ධ වෙන්නේ කියලා ඔවුන් කනගාටුවට පත් වෙනවා. එම නිසා වගකීමක් දරන ජනමාධ්‍ය ඒ වගේම අපේ සමාජයේ සිටිනා වූ සියලුම සිවිල් පුරවැසියන් ඉතාමත් අවබෝධයෙන් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිව අපි ජීවත් වීම තුළින් තමයි අපට සහජීවනය ඇති කරගන්නට හැකිවන්නේ. එසේ නොවුණා නම් මෙවැනි වූ කුඩා ප්‍රශ්න පවා සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීම තුළින් සැබවින්ම මේ සමාජයට අහිතකර පුද්ගලයන් කවුරුන්ද යන වග පවා සොයා ගැනීමට අපහසු වනවා. ඒ ගැන හිතලවත් මෙවැනි වැරදි පණිවිඩ සමාජගත නොකර අපි ඉතාමත් සුහදව යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අදාළ පාර්ශ්වයන් සමග මුලින්ම සාකච්ඡා කරලා ඒ සඳහා වූ නිවැරදි තීරණ තීන්දුවක් අරගෙන පසුව එම ප්‍රශ්නය නිසා සමාජයට යම් කිසි අහේනියක් සිද්ධ වනවාද නැද්ද යන කාරණාව අපට සොයා ගන්නට පුළුවන්. ඕනම කෙනෙකුට රටේ ස්වාධීනත්වයට සෛරීභාවයට බලපෑමක් සිද්ධ වෙනවා නම් එයට එරෙහිව නැගී සිටීමට අයිතිය තිබෙනවා. නමුත් එසේ අයිතියක් තිබෙන නාමයෙන් වැරදි දෙයක් උදෙසා නැගී සිටින්නට එපා. එය තවදුරටත් ජාතීන් අතර පවතින ඒ සහජීවනය කෙලසන්නට පමණයි උපකාරී වන්නේ. අපට අවශ්‍ය වන්නේ එවැනි තත්ත්වයක් නොවේ. අපට අවශ්‍ය සියලුම ජාතීන් එකමුතුව ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වූ පරිසරය සකස් කර ගැනීම. එම නිසා ඒ පිළිබඳව අපි අවබෝධයක් ලබාගෙන වටහාගෙන අපගේ ජන සමාජය තුළ ශ්‍රී ලාංකිකයන් වශයෙන් වසර දහසකටත් වඩා අධිකව සාජීවනයෙන් ජීවත් වුණු එම ඉතිහාසය නැවත නැවතත් ශක්තිමත්ව ගොඩනැගීමට අපි කටයුතු කරමු. ජමාලියා අරාබි පාසල ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට හෝ අනුබල දෙන හෝ අනියම් ආකාරයකින් සහයෝගය දක්වන අරාබි පාසලක් නොවේ. එය මුස්ලිම් ජනතාව අතර විනයවත් සැදැහැවත් ජන සමාජයක් දරු පරපුරක් බිහි කිරීම සඳහා අවංකව 25 වසරක් දායක වුණු ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වන අරාබි පාසලක් යන කාරණාවත් පවසමින් අපි සියලු දෙනාම ජාතීන් වශයෙන් වැරදි පුවත් ව්‍යාප්ත කිරීමෙන් පැතිරවීමෙන් අපි වැළකී සිටිමින් මේ ජාතියේ ශක්තිමත්භාවය ගොඩනැගීමට දායක වෙමු කියමින් මාගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සැමට ස්තුති. වාඛිරු දාවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.